පස සහ හිරුවෙලිය ඇති ඕනෑම ස්ථානයක ගස්වැල් ඉපදුනද මල් පිපෙන්නේ ඉන් ස්ථානයන් කිහිපයක පමණි. ඒ අතරින් සුවඳවත් සහ වර්ණවත් මල් ලොවට දායාද කරන්නේ එයින්ද 14ක් පමණකි. එවන්නෝ දුර්ලභ සුවඳවත් වර්ණවත් පුෂ්පයක් ලෙසින් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය පරම්පරා රැසක ආදරය සහ අවධානය දිනාගත් ඔහු උපාධිධාරී ඉංජිනේරුවරයෙක්, පළදායි කළමනාකරුවෙක්, විශිෂ්ට ව්‍යවසායකෙක් සහ දෙස් විදෙස් කීර්තිධර පරිණත ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙසින්ද, පළදායි සාර්ථක පාසල් ජාලයක නිර්මාතෘවරයෙකු ලෙසින්ද ප්‍රබල කතිකාවතක් ගොඩනැගූ සරල සුන්දර මිනිසකි. ඒ 1977 වසරයි. එවක පැවති රජය විසින් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා යොදාගත් ප්‍රමිතිකරණය ඉවත් කිරීමට එරෙහිව සරසවි සිසුන් දැවැන්ත අරගලයක් දියත් කරනු ලැබූ වකවානුවයි. අවසානයේ පොලිස් අත්අඩංගුවට පත් වූ අරගලයේ මහා බලකණු අතර ඔහුද එක් සරසවි සගයෙකු බවට පත්ව තිබුණා. අරගලයේ එක් ප්‍රතිඵලයක් ලෙස සරසවි සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා ඔහු විසින් යෝජනා කරනු ලැබූ දිස්ත්‍රික් පාදක ක්‍රමය පිළිගැනීමට එවක රජයට සිදු වූවා. එවන් වූ ඓතිහාසික අරගලයක් මැදින් තම උසස් අධ්‍යාපනයට අතපොත් ලැබූ මේ අපූරු තරුණයා පසු කලෙක සුවහසක් ශ්‍රී ලාංකීය දූපුතුන්ගේ අනාගතය තීරණය කිරීමේ මගෙහි පිහිටි එක් ප්‍රබල මුල්පුටුවක අසුන් ගැනීමට තරම් වාසනාවන්තයෙකු බවට පත් වූවා. මොහන් ලාල් ක්‍රීරු නම් වූ මේ අපූර්ව චරිතයට නිහතමානී පිරිසිදු සහ බුද්ධිමත් යන මුල්පෙළේ අගනා ලකුණු තුන පිරිනැමීමට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මැලි නොවන බව අප බලවත්ව විශ්වාස කරන්නෙමු. ඒ පිළිබඳ ඓතිහාසික අත්දැකීම් තුළින් සම්බන්ධව සිටින්නෙමු. ශිෂ්‍යත්වයේ තියෙන පීඩනයට ප්‍රතිකර්මයක් හැටියට අපි යෝජනා කරුවා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම තෝරාගත් පාසල් තුනක් බැගින් ද්විතීය පාසල් දහසක් ආනන්ද, රොයල්, විශාකා ආදී විදිහට සංවර්ධනය කරා. ප්‍රාථමික පාසල් 5000ක් තෝරාගෙන ඒ ළමා මිතුරු පාසල් 5000 සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරුවා. අධ්‍යාපනය දේශපාලනීකරණය වීම පිළිබඳව නිරතුරුවම කතාබස් කළ අප බොහොමයක් දෙනකු දේශපාලනය තුළින් අධ්‍යාපනය සඳහා ඔහු සිදු කළ නිහඬ සේවාව පිළිබඳ මුනිවත රැක්කෙමු. අනවබෝධයෙන් පසුවෙන් වනපොත් අධ්‍යාපනයකට උරුමකම් වූ ජාතියකට පණගැහෙන විධිමත් සවිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් උරුම කිරීම සඳහා ඔහු ගෙන ගිය දැවැන්ත සටන නිමා වූයේ තාක්ෂණික විෂය ධාරාව ජාතික අධ්‍යාපන ධාරාවට ඇතුල් කිරීම තුළින්. යාපනයේ සිට තංගල්ල දක්වාද, පුත්තලමේ සිට මඩකලපුව දක්වාද පාසල් රාශියක අංග සම්පූර්ණ නූතන තාක්ෂණික විද්‍යාගාර රැසක් විනිවිද පෙනෙන නිවැරදි ව්‍යාපෘතියක් කරහා දෑට තිළිණ කළ ඔහු එතුළින් ජාතියේ අනාගත පෙරමග සලකුණු සනිටුහන් කිරීමේ සැබෑ නායකයෙකු බව ක්‍රියාවෙන් ඔප්පු කර සිටියා. පාසල තුළින් ප්‍රායෝගික අධ්‍යාපන රටාවකින් බලගැන්නෝ ශ්‍රී ලාංකීය දූපුතුන්නට එය වඩාත් පුළුල් ලෙස හැදෑරීම සඳහා සරසවිය තුළ නව විෂය ධාරාවට අදාළව උපාධි පාඨමාලා රැසක් ආරම්භ කිරීමටද ඔහු කටයුතු සම්පාදනය කරනු ලැබුවා. නොමිලේ ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා පීටුවම් ලැබූ මධ්‍යස්ථාන 73 කරහා ගුරුවරුන් 245 යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් තුළින් ලක්ෂයකට අධික සිසුන් පිරිසකගේ ඉංග්‍රීසි භාෂා නිපුණතාවය සැකසීමට ප්‍රබල දායකත්වයක් සැපයූ ඔහු දුප්පත් කුඩා පාසල් රාශියක් සංවර්ධනය කිරීම වෙනුවෙන් තම පෞද්ගලික ධනය පරිත්‍යාග කරනු ලැබුවා.
මෙහැර වෘත්තීය මට්ටමේ අධ්‍යාපනයකට සවියක් වෙමින් වෘත්තීය පුහුණු පාඨමාලා රැසක් රැකියා බැංකුවක් රියදුරු පුහුණු ව්‍යාපෘතියක් ආරම්භ වූ ඔහු මෙරටේ අනාගත පරම්පරාව බුද්ධියෙන් දැනුමින් සහ ආර්ථිකයෙන් ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදු කරනු ලැබූ මෙහෙය සුවිශාල වූවා. දැනගන්න ඉගෙන ගන්න, කරන්න ඉගෙන ගන්න, එකට ජීවත් වෙන්න ඉගෙන ගන්න, තමුන්ගේ උපරිම විභවයට සංවර්ධනය. මේක තමයි මේ අධ්‍යාපනඥයෝ 15 දිනක අවුරුදු 10ක් හොයලා හොයලා අන්තිමේ කියන්නේ. බොහොම පුංචි කතාවක්. සරල කතාවක්. වර්ණවාදී, වර්ගවාදී, ආගම්වාදී, කල්ලිවාදී, කණ්ණාඩි ඉවතලා අනාගතේ නම් වූ පැහැබර අහස ඔබට නිදහසේ නෙත්ලා රසවින්ද හැකිනම් ඒ අහස් කොනක නිහඬ තරුවක් ලෙසින් ඔහුද ඔබේ දෙනිත් මානෙට හසුවන නොඅනුමානය. ඊ අපූර්ව තාරකාවට පායන්නට සුදුසුම තැන ඈත අහසට වඩා ඔබේ හදවත බවට හැඟේනම් පමණක් මේ පණිවිඩය අර්ථයක් වනු නොඅනුමානය.